අරමුණ. අපි එවනම් දුවේ පුතේ කතා කරපු කාරණාවක් තියෙනවා. අන්නේ කාරණාව ඉදලා තමයි මුලින්ම අපි යන්න උත්සාහ කරන්නේ. අපි ගිය සතියේ කතා කරා ඔයාලට chat කරන්න පුළුවන් හරි chat කරන්න දාන්න පුළුවන් message ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. කතා කරන්න පුළුවන්. මම මේ chat එක හදලා තියෙනවා ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් වෙන්න chat එක වැඩ කරනවා දැන්. හරි. VS ධනිෂ්ක සර් සිංහල කියන එකට chat කරන්න පුළුවන් ඕනම දරුවෙකුට කිසිම ගැටලුවක් නැහැ. හොඳේ. Right. පුළුවන් නේද chat කරන්න? මලලා දාන්න කර chat එක message එක දාලා බලන්න ඕනි මියෝ. වැඩ කරනවද කියලා? වැඩ කරනවා නේ. කරනවා නේද? හරි. එහෙනම් දුවේ පුතේ අපිට පුළුවන් කතා කරන්න right. හරි. අපකට ප්‍රශ්නයක්. දැන් අපි ගිය සතියේ කතා කරපු තැන ඉඳලා තමයි ඔන්න අද දවසෙත් අපි එකතු වෙලා ඉන්නේ අපේ video shift එක වැඩසටහන හරහා කතා කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා නේ මේ වසර කියලා කියන්නේ පුතේ දැන් ආවට ගියාට යන පන්තියක් නෙමෙයි කියලා නේද? ඉතින් ඒක නිසා පේනවා දැන් ඔයගොල්ලෝ. හරි දැන් පේන්න ඕනේ දරුවනේ හොඳේ. හරි ඉතින් ඒක නිසා මේ දැන් අපි යන්නේ ආවට ගියට යන වැඩසටහනක් නෙවෙයි මගේ දුවේ පුතේ අපි යන්නේ 10 වසර සිංහල සාහිත්‍ය සහ සාහිත්‍ය සහ රස ආස්වාද 9 වසරදී අපි ඉගෙන ගන්නේ සාහිත්‍ය සහ රස ආස්වාද කියන වචන දෙකත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාකරණ සාහිත්‍ය පාඩම් කිහිපයක් තමයි මේ යන්නේ අපි කතා කරගෙන යන්නේ සාහිත්‍ය සහ රස ආස්වාද මේක වැදගත්කමක් තියෙනවා දුවේ පුතේ මොකක්ද අපේ තියෙන වැදගත්කම තමයි රසාස්වාද කියලා කියන්නේ ඔයාට 10 වසරේදී තෝරගන්න තියෙන කාණ්ඩ විෂයක් මේ වෙනකොට ඔයගොල්ලන්ට මේක තෝර ගැනීම කරන්න ඕනේ ඒ වුණාට පාසල් පද්ධතිය හරියටම නිසියාකාරව තාම ආරම්භ වෙලා නැති නිසා ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් තාම තෝරා ගැනීම කරලා නැහැ. දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ ගිය ගමන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බාස්කට් සබ්ජෙක්ට් කියලා අපි මේකට කියන්නේ ඉංග්‍රීසියෙන් මෙන්න මේ කාණ්ඩ විෂයන් වලදී මේ රසාස්වාදය කියන එක ඔයාට තෝරගන්න පුළුවන්. ඊළඟට සාහිත්‍ය මේකදී අපිට පෙළ පොත් තුනක් තියෙනවා 10 11 වසරට පෙළ පොත් තුනක් තියෙනවා මේ තුනෙන් සාහිත්‍ය සහ ව්‍යාකරණ කියන ඔක්කොම අපි කතා කරන්න ඕනේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවාද මේ පුතේ අපිට කරන්න අපි නොදන්නවා වුණාට ඉතින් ඒක නිසා එතනදී අපිට වෙන අපහසුතාවයන් ගැටලු निराකරණය කරන්න තමයි එඩියුසෙප්ට පාඩම් මාලාව හරහා ඔන්ලයින් දක්සලාවේ අපි මේ කතා කරගෙන යන්නේ විචාර ලියන විදිය ආරම්භක ඡේද හදන විදිය සාහිත්‍ය සහ රස ආසාද කියන දේවල් වෙන් වෙන්ව හඳුනා ගන්න විදිහ. උගල අපි ගිය සතියේ ඩියුසෙප්ට පාඩම් මාලාව තුළ ඔයගලන්ට මතක ඇති මගේ දුවේකුතේ කතා කළා අවිචාරයකට ආරම්භක ඡේද හදන්නේ කොහොමද කියලා. දැන් එතකොට මේ පාඩම සම්බන්ධ වෙච්ච දැති දෝල පුතාලා ඉන්නවා නම් පමණක් එයාලා මට දැනුවත් කිරීමක් කරන්න. එතකොට අපිට පුළුවන් අපේ YouTube එක හරහා තියෙන වීඩියෝ එක ඔයගලන්ට බලන්න දෙන්න. එතනින් අපිට විචාරයකට ආරම්භක ඡේදය හැදීම කරන්න පුළුවන් වෙනවා. ඕනම විචාරයකට ආරම්භක ඡේදයක් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි කතා කර කර හිටියේ දික්ඨදාන කිටි කතාවේ විචාර ආරම්භක ඡේදයේ සැකසීම කියන එක. එතකොට දික්ඨදාන විචාරයේදී ආරම්භක ඡේදයේ සැකසීමේදී මම ඕගොල්ලන්ට දුන්න සාහිත්‍ය වචන කිහිපයක් ගිය සැටි. මතක ඇති නේද? ආගි එන්න බැරි වෙච්ච දොල පුතාලා වීඩියෝ එක බලන්න ඕනේ අනිවාර්යෙන්ම. නැත්තම් එහෙම සදෙව් අපිට අල්ලගන්න බැරි වෙයි. ඈ අල්ලගන්න බැරි වෙනවා. නැත්තම් බැරි වෙනවා. මොකද මගේ පාඩම් මේකෙත් එක්ක යනකොට එකට සජීවී පන්තිය හරි වීඩියෝ එක හරි බලන්න නැතුව ඊළඟ පන්තියට ආවට වැඩක් වෙන්නේ නැත නෑ කියන්නේ මොකද හේතුව අපි යන්නේ ස්ටෙප් බයි ස්ටෙප් නේ ඒක නිසා පන්තිය නම් කට් කරගන්න එපා පුතේ ඒක ගොඩාක් වටිනා අවස්ථාවක් මගරුණා හා සමානයි මොකද මේක 10 වසරදී ඔයගොල්ලන්ට අල්ලගන්න බෑ මම දන්නවා ඒක බෑ කියලා හේතුව ඉගැන්වීම රටාවක් එක්ක අපිට කරන්න දෙන ඉගැන්වීම රටාවක් එක්ක හොඳේ හරි දැන් දිඨදාන කෙටි කතාව අපි කතා කර කර ඉන්නකොට දිඨදාන කෙටි කතාවේ මම කියලා දෙන්න වීඩියෝ එක ගන්න විදිහ කොහමද ඇදලා ඉන්නේ ඈ දිඨදාන කෙටි කතාව ගැන කතා කරාම දිඨදාන කෙටි කතාවේ කතුවරයා තමයි JCPS ගුණවර්ධන නේද right JCPS ගුණවර්ධන මහතා කියලා අපි දන්නවා ඊළඟට සංස්කෘති සංගරාවෙන් උපුටා ගත්තා කියලා දන්නවා සංස්කෘති කියන සංගරාවෙන් උපුටා ගත්තා කියලා දන්නවා ඊට පස්සේ මේ පාඩමේ නම දිඨදාන प्रतिभापूर्ण सह विचक्षण बुद्धि वचन देगा मत कहते प्रतिभापूर्ण सह विचक्षण बुद्धि वचन देगा मत कहोटेकम आरंभक चेद प्रतिभापूर्ण लेखकेको JCPS गुणवर्धन महता विशिष्ट लेखके
එතුමාන්සින් රචනා කරන ලද සංස්කෘති සඟරාවෙන් උපුටාගත් දිඨදාන කෙටි කතාවෙන් කියලා අපි ආරම්භක ඡේදයක් හදාගත්තා. එතකොට ඕනම ਵਿਚාරයකට ආරම්භක ඡේදයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මූලික સિદ્ધාන්ත ටික ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් විතරයි අපිට හරියටම ආරම්භ ලකුණු ප්‍රමාණය. ඒ කියන්නේ ਵਿਚාරයකට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ගන්න නම් අපි අනිවාර්යයෙන්ම මේ ආරම්භක ඡේදය කියන එක හදන්නම ඕනේ. ආරම්භක ඡේද හැදුවේ නැත්නම් අපිට යන්න බෑ. නයිපුන්න හැකියාව ගැන මම කතා කරන්නේ නෑ පුතේ. ඒකේ මොකද හේතුව අපිට පොඩ්ඩක් මේ අර මේ ළම තාම අපේ අලුත් දරුවෝ ටිකක් ඉන්නේ ඒක නිසා. එතකොට දිඨ දාන කිටි කතාව. ඊළඟට අපි දැසේ නිල් පහය කියන පාඩමට යමු. රයිට්. එහෙනම් අපිට දැසේ නිල් පහය කියන තොරතුරු ටික ගන්න පුළුවන්. දැසේ නිල් පහයකට මම අතිරේක තොරතුරුකුත් එකතු කරලා තිබ්බා. රයිට්. එතකොට දයාසේන ගුණසිංහ ගැන කතා කරමු අපි දයාසේන නිල් පහේ පාඩමේ. ආ රයිට්. දයාසේන ගුණසිංහ ඊට පස්සේ අපි මොකද ලිව්වේ? ඔව් දයාසේන නිල් පහේ පාඩමේ දයාසේන ගුණසිංහ යාගේ පොතේ පාඩමේ නම මොකද්ද? මොනවද? රන් කෝ උත්තර දෙන්න ටක් ගාලා. අපි ගෙසෙත් කතා කරපු ටිකට මම මේ එන්නේ ටක් 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 ගාලා. එයාගේ ග්‍රන්ථයේ නම මොකද්ද තිබුණේ පොතේ? දැසේ නිල් පහේ පාඩම පෙන්නලා බලන්න කතුවර දැසේන ගුණසිංහ. ඊට පස්සේ යාගේ ග්‍රන්ථයක් තිබුණා මොකක් කියලාද මොන කඳුළු කියලාද තියෙන්නේ? රන් තැටි එක කඳුළු. රන් තැටි එක කඳුළු. රන් තැටි එක කඳුළු කියලා තියෙනවා. ඊළඟට මොකද්ද තියෙන්නේ? රන් තැටි එක කඳුළු කියලා තියෙනවා. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ පුතේ? රන් තැටි එක කඳුළු හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? දැසේ නිල් පැහැය කියන පාඩම. වෙරි ගුඩ්. දැසේ නිල් පැහැය කියන පාඩම. එහෙනම් ඔන්න අපි මේ කොටස් ටික ගන්නවා. එතන මේකට මම අතිරේක වචනයක් දුන්නා. ඔයාලට මතක ඇති අර කොළඹ යුගයේ දෙවනි පරපුරේ කියලත් මම කතාවක් කියලා දුන්නා. එතකොට දයාසේන ගුණසිංහ මහතා හිටියේ පුතේ කොළඹ යුගයේ දෙවන කවි පරපුර. කොළඹ යුගයේ දෙවන කවි පරපුරේ තමයි දයාසේන ගුණසිංහ මහතා හිටියේ. එතකොට අපි මේක මෙහෙම ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දෙවන කවි පරපුර නූතන කවි පරපුර කියලා දාගමු අපි. කොළඹ නූතන කවි පරපුර කියලා දාගන්න. එතකොට ඒක ලේසියි ඔයගොල්ලන්ට. නූතන කවි පරපුර. නූතන කවි පරපුර. ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු වූ දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන කවි පරපුරේ විසූ විශිෂ්ට ලේඛකයෙක්. එතුමා විසින් රචනා කරන ලද රන්තටියක කඳුළු ග්‍රන්ථයෙන් උපුටාගත් දැසේ නිල් පහයගෙන පාඩමේ. ඊට පස්සේ තමයි අපි විචාර ප්‍රශ්නට යන්නේ. දැන් එතන මේ තොරතුරු ටික ලස්සන්ට හදන්න ඕනේ ආරම්භක ඡේදයක් විදියට. ඔයා ගිහසති හිටියේ නැත්නම් නිකන් මම වට දෙන්න මේ වචනේ. ප්‍රතිභාව පූර්ණ. ප්‍රතිභාව පූර්ණ කියන එකේ තේරුම මම කියලා දීලා තියෙනවා පුතේ. ප්‍රතිභාව පූර්ණ කියලා කියන්නේ තමන් තුළ ඇති හැකියාව කියන එක. රයිට්. එහෙනම් ප්‍රතිභාව පූර්ණ ලේඛකයෙකු වූ දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන පරපුරේ විසූ කවියෙක්. එතුමා විසින් රචනා කරන රන්තටියක කඳුළු පාඩමෙන් පුටාගත් දැසේ ග්‍රන්ථයෙන් පුටාගත් දැසේ නිල් පහේ පාඩමෙන් කියලා. ඊළඟට විභාගයට එන විචාර ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ වගේ එක විචාර ප්‍රශ්නයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මොකද්ද? දරිද්‍රතාවය. දරිද්‍රතාවය කියලා කියන්නේ දිරිඳුකම දුප්පත්කම කියලා. දරිද්‍රතාවයෙන් පිරිපවුලක දරිද්‍රතාවයෙන් පිරි පවුලක බැඳීම් සහ ජීවිත. වෙරි ගුඩ්. ඔන්න මට උදව් කරනවා අපේ දුවලා පුතාලා. මේක හරි ලේසියි මට. එතකොට මම දන්නවා පුතාලා දුවලා මාත් එක්ක මේ වැඩේට හොඳටම සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. හරි මොන හරි බැරි දෙයක් තියෙනවා නම් මට කියන්න. දැන් හැබැයි සමහර විටක දුවලා පුතාලට මේක අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේ විචාර මට තේරෙන්නේ නැහැ. මම කොහොමද විචාර ලියන්නේ? එතනදී අපි එකට අපහසුවට පත් වෙන නිසා තමයි 10ේදී අමාරු වැටෙන්නේ නැතුව 9ේදී අපි උපරිම උත්සාහ කරලා මේක හදා ගන්නවා. එතකොට මම පුතේ අපිට කවදාවත් සාමාන්‍ය පෙළ පන්තියකට ගියාම මේක අමාරු වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය පෙළ පන්තියට සමහර විට ඕගොල්ලෝ ඉස්කෝලේ යනකොට 10 වසර වෙයි. මම හිතන විදිහට මේ යන රටාවත් එක්ක. හරි ඉස්කෝලේ පටන් ගත්තත් ගුරුවරුන්ගේ වර්ජන ඉවර වෙලා ඔක්කොම වෙලා ඔක්කොම බැට කාලනේ ඕගොල්ලෝ ඉන්නේ නේ. ඔය ඔක්කොම ඉවර වෙනකොට අපි මං හිතන විදිහට බොහෝ විට ලබන අවුරුද්ද වෙන්න ඉඩ තියෙනවා. يعني කොට කලිසම පැත්තකින් තියලා දික්කලිසම ගාන ඉස්කෝලේ යන්න වෙයි. දැන් මම දික්කලිසම් ටික මහා ගන්න දැන් මම වහන්න එපා. දැන් මාතයි
ඉස්කෝලේ යනකොට කෙට්ටු වෙනවා හොඳේ දැන් ගෙදරට ලයිට් පුස් සූර ටික වගේ කාලා කාලා උදේට අබ්බත් දවල්ට අබ්බා රෑට අබ්බත් නේද දැන් එහෙම කාලා කාලා එම්බත් වෙලා ඉන්නේ ඒක නිසා දැම්ම අඳුම් මහන්න යන්න එපා හොඳේ දැම්ම අඳුම් මහන්න එපා සපත්තු ගන්න එපා මොකද ඕ ඔක්කොම අඩු වෙලා නේද එහෙම වෙලා ඉන්න ඕනේ නැත්තම් එහෙම හරි අමාරු හරි මේ කොට කලිසම් එහෙම නිල් පාට කොට කලිසම් අඳින්න බෑ නේ පුතේ ගස් නැගින්න විතරයි දැන් අඳින්න පුළුවන් ඒක ඒකත් නැගින්න බෑ ගස් නැගින්න අඳින්නත් බෑ නේද ගහට නැගිලා බරක් ගල පස්ස පැත්ත පල්ල යනවා කලිසම් හරි එහෙනම් අපි කතා කරමු පුතේ මේක ඔන්න ප්‍රතිභාවපූර්ණ ලේඛකයෙකු වූ දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන කවි පරපුරේ හරියට රයිට් ඊළඟට එතුමා විසින් රචනා කරන ලද රන්ටැටියක කඳුළු පද්‍ය සංග්‍රහයෙන් පුටාද රන්ටැටියක කඳුළු කියලා කියන්නේ මොකද්ද පද්‍ය සංග්‍රහය රයිට් රන්ටැටියක කඳුළු පද්‍ය සංග්‍රහයෙන් පුටාද දැසේ නිල් පැහැය පාඩම ඔන්නෝමයි ආරම්භක ඡේද හදන්න මෙන්න මේ ආරම්භක ඡේද ඉගෙන ගන්න කියන්නේ දරුවනි සාමාන්‍ය පෙළ විභාගය දක්වාම ඔයාට මේ ටික ප්‍රමාණවත් මේ රටාවල් ලැබෙයි හරි දැන් උසගෙන් ඉගෙන ගත්තා ඊළඟ කල ඉස්කෝලේ ආපෞද්ගලික පන්තිවල ඉගෙන ගත්තා ඊළඟ කල මේ ගමන වැඩිම ඒ සාමාර්ථ ටික තියෙනවා ඔන්ලයින් පන්තිවල ඉඳලා හොඳේ වැඩිම ඒ සාමාර්ථ ටික එහෙම ගන්න හේතුව ඒක රටාවක් තමයි විනෝදයක් බැරි ළමයි පවා ඒකක් ගත්තේ මෙන්න මේ ආකෘති අඳුනාගේ ඒකයි කතා කරන්නේ එහෙනම් අපි කතා කරමු ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන පරපුරේ සුල්කා ගියේ එතුමා විසින් රචනා කරන දරන්තටික කඳුළු පද්‍ය සංග්‍රහය පුටා ගත් දයාසේන නිල් පහේ පාඩමේ දරිද්‍රතාවයෙන් පිරිපවුලක බැඳීම් සහ ජීවිතය පිළිබඳව පහත නිදසුන් මගින් ඒක අන්තිමට එක පහත නිදසුන් මගින් කියලා පැහැදිලි කර ඇත කියලා දාන්න පුළුවන් අපිට පහත නිදසුන් මගින් පැහැදිලි කර ඇත කියලා දාන්න පුළුවන් හරි අද අපදුල පුතාලා මේ ෂෝට් නෝට් එක ගහගන්න. එතකොට අනිත් දරුවෝ ටිකට මම මේක කතා කරන අවස්ථාවක් දෙනවා. මට විචාර ලියපදුල පුතාලා ඉන්නවා නම් කියන නිසා මම ලියුව ආරම්භක ඡේදය කියලා මම එතකොට ඒ දරුවන්ට අවස්ථාවක් දෙනවා මේ ගැන කියන්න. හරිද? ආ ලක්ෂිකා කියනවා ලියලා කියලා. හරි. එහෙනම් ඔන්න දැන් අපි මේ ටික ලියාගමු ඉස්සෙල්ලා. දැන් ඔයගොල්ලෝ මේ ලියන්න ලියන ගමන් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මගේ දුවේ අපේ පන්තිවල කරපු යාළුවෝ. ඔයගොල්ලන් ගියා ඔයගොල්ලන්ගේ වයසම දරුවෝ ටික එඩියුසෙප්ට පාතියෙන් මේක ඉගෙන ගත්ත ගිය සතිය ආන්නේ ඉගෙන ගත්ත දරුවන්ට මම අවස්ථාවක් දෙනවා ඉවර ළමයි ඉන්නවද දන්න ළමයි ඉන්නවද කියලා සර් මම කරලා තියෙන්නේ මට මේක පුළුවන් කියලා කිව්වොත් මම ඒ දරුවන්ට අවස්ථාවක් දෙනවා මේක කරන්න කියලා දෙන්න. හවුද ඉන්නේ? ගිය සතිය අපි ආරම්භක ඡේද ලියපු දෝල පුතාලා ඉන්නවා. ලක්ෂිකා කියනවා ලියලා ඉවරයි කියලා. ලක්ෂිකා ආරම්භක ඡේද කියන්න බලන්න දුවේ මේ කවුද මේ ලක්ෂිකා කියන බඩ ආරම්භක ඡේදෙ? නයි පුන් සාක්ෂණ බුද්ධියකින් හෙබි කොළඹ යුගයේ පළවෙනි කවි පරපුරට අයත් ප්‍රතිභා පුන්න ලේඛකයෙකු වන දයාසේන ගුණසිංහ මහතා විසින් රචිත සංතතියක කඳුල කාව්‍ය සංග්‍රහයෙන් උක්තා ගන්නා ලද දැසේ නිල් පහේ පද්ද පන්තියෙන් ද්‍රවිඩතාවෙන් පිරි පවුලක බැඳීම් සහිත ජීවිතය පිළිබඳ කතුවරයා මනාව අවස්ථා නිරූපණයේ යෙදී ඇති බව මොනවාට විසඳ වේ? මොනවාට විසඳ වේ? රයිට්. ඊළඟට මේ ඔන්න තව ඉන්නවා පුතේ නෙත්මි කියලා දරුවෙක් නේද? නෙත්මි සංඛාවෙන්ට ඕනේ නේද? බලමු මම නෙත්මිවත් හොයාගන්න. අනිත් දරුවෝ ටික ලියාගන්න මේ හැඳින්වීම නෙත්මී සංඛා වෙන්න ඕනේ බලමු අපි නෙත්මී මම හොයාගන්න බලන්න ටිකක් අමාරු හොයන්න නෙත්මීව ඊළඟට පවනි කියලා දුවෙක් ලියලා තියෙනවා right බලමු අපි පවනිට හොයාගන්න හරි පවනිව මම හොයාගත්තා පවනි කියන්න බලන්න ලියපු ආරම්භක ඡේද කොහොමද කියලා මයික් එක ඔන් කරලා තියෙන පවනි හරි ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකු වූ දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන කවි පරපුරේ විසූ විශිෂ්ට ලේඛකයෙකි. එතුමා විසින් රචිත රන්තැටියේ කඳුළු පද්‍ය පන්තියෙන් උපුටාගත් දැසේ නිල් පැහැ පාඩම තුලින් දරිද්‍රතාවයෙන් පිරි පවුලක බැඳීම් සහ ජීවිතයේ පිළිබඳ පහත නිදසුන් මගින් විශද වේ. බොහොම හොඳයි. ඊළඟට මම ඔෂාදී දුවට අවස්ථාව දෙන්නේ. ඔෂාදී දුවට දැන් මේ බලන්න අපේ ඉලුසෙප්ට් එකේ දුල පුතාල තමයි මේ ගෙසතිය මේක කරපු ළමයිට දැන් ආරම්භක ඡේදෙ පුළුවන්. හරි? අන්න බලන්න පුළුවන්. හරි. කියනවා ෂාදී. මයික් ඔන් කරලා තියෙන්නේ. ප්‍ර
प्रतिभाव पूर्ण लेखक उ दयासेन गुणसिंह महता कोलंब युगे नूतन कविपरपुरे विसु विशिष्ट लेखकेकि यतुपा विसिन रचित संतटीक कंदुरु पद्य संग्रहयेन उपुटागत दैसे निर्भय पाडम तुलिन दरिद्रतावेन पिरि पौलक बैदीम सह जीवितय पिलिबंदव पहत निदसन मगिन मनाव विशद वे මනාව විෂද වේ වෙරි ගුඩ් ආ ප්‍රසාදි ලස්සන්ට ඒක අරගෙන තියෙනවා ගොඩාක් සතුටේ පුතේ ඊළඟට මම net මේ ඉසංකාට දෙන්න net වි කියන්නේ net වි ගොඩක් කියලා ඉල්ලනවා නේද net ආ මයික් ඔන් කරන්න පුතේ ඔවා කියන්න ප්‍රතිභාවපූර්ණ ලේකෙක්ෙක් වූ දයාසේන ගුණසිංහ මහතා කොළඹ යුගයේ නූතන කවිපර පුරේ විසු විශිෂ්ට ලේකෙකේකි එතුමා විසින් රචිත රන්තට්ටියක කඳුළු පද්‍ය පන්තියෙන් උපුටාගත් දැසේ නිල් පැහැය පාඩමෙන් දරිද්‍රතාවය එක්ක පිරි පෞලක බැදීම් සහිත ජීවිතයේ පිළිබඳ පහත නිදසුන මගින් පැහැදිලි වේ. ආ. දැන් මගේ හැම දරුවෙක්ම බලන්න මෙතන ඉන්න හැම දරුවෙක්ම උත්සාහ කරන්න බලන්න මේ ආරම්භක ඡේදය හදාගන්න දැන් ඔය යාළුවෝ කියනවා වගේ. net me මං හිතන්නේ ගිය සතියේ මගේ අපේ මේ රේඩියෝ සෙට් එකට මාත් එක්ක සම්බන්ධ වුණේ. ඒතර ආරම්භක ඡේදය හදලා ඉවරයිද? මේ වෙනකොට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විභාගෙන් ඔබ ලකුණු 5ක් උපයාගෙන අවසන්. බලන්න ඉතර පොට කොයි තැනක්ද කියලා ඉවරලා නේ. right. එතකොට හුවා දැක්වීමට කතුර මානාලස මොකද්ද අපේ දරුවේ කහනවස අපිට දරිද්‍රතාවයෙන් බෞලක බැඳීම්ස ජීවිතේ හුවා දැක්වීමට කතුරේ මානාලස කාර්ය සංකල්පන යදාගත් ආකාරය පුතේ දැන් දීලා තියෙන්නේ මෙතන හොඳයි අහපු එක මොකද්ද අහපු එක තමයි දරිද්‍රතාවයෙන් පිරි බෞලක බැඳීම් සහ ජීවිතය පහතර දසුන් මගින් කියන එච්චර විචාරය දීලා තියෙන. එතකොට අපිට ඒකෙදි කාර්ය සංකල්පන ගැන කතා කරන්න බෑ. හේතුව තමයි විචාර ප්‍රශ්නේ දීලා තියෙනවා නන්දුවේ කාව්‍ය සංකල්පනා කියලා දීලා තිබ්බොත් විතරයි අපිට කාව්‍ය සංකල්පනා කතා කරන්න පුළුවන්. මේක අහන්නේ මොකද්ද දන්නවද? කවි ගැන නෙමෙයි. කාව්‍ය අලංකාර ගැන නෙමෙයි අහන්නේ. මේක අහන්නේ දරිද්‍රතාවයක පිරිච්ච පවුලක බැඳීම් සහ ජීවිතේ විතරයි. ඒක නිසා අපිට විචාර ප්‍රශ්නෙන් එළියට ගිහිල්ලා ලියන්න අමාරුයි කියන එක මතක තියාගන්න. right. ඊළඟට මම ඔයගොල්ලෝ පුංචි අවස්ථාවක් දෙනවා. තව එකක් මේ මගේ පෞද්ගලික දෙයක්. ඔයාලා මේකත් හදන්න පුළුවන්ද කියලා බලන්න ඕගොල්ලොන්ට මේ කියන විදියට මේක ලියාගත්ත කියලා මම විශ්වාස කරනවා ඕගොල්ලෝ. මේක මගේ පෞද්ගලික අදහසක්. ඔයාට කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. සතර කම්මන්ත්‍රණේ විචාර ලියල ඉවරයි අපේ අනිත් දරුවෝ ටික. ඒගොල්ලෝ කියලා දැන් මම ලියල ඉවරයි කියලා ඉවර වෙලා සතර කම්මන්ත්‍රණේ ආරම්භක ඡේදය හදුවා කියලා කියනවා. බලමු අපි මම අවස්ථාව දෙන්නම් පුතේ විනාඩියක් දෙන්න මට. ඔන්න බලන්න මම මේ දාන ටික මේ ඩීටේල්ස් ටිකට ඔයාලට හදන්න පුළුවන් ද කියලා බලන්න. විචාර ප්‍රශ්නය දැන් මේ ගැන හිතන්න එපා. මේ මොකද්ද පාඩම මොකද්ද කොහෙද කින්ද මන්ද කියලා ආරම්භක ඡේදයක් හදා ගන්න පුළුවන්ද බලන්න මේ ටික එකතු කරලා ඉවර වෙලා. වැත්තාවේ හිමි කෝට්ටේ යුගය ගුත්තිල ජාතකය අසුරින් ලියවුණු ගුත්තිල කාව්‍යෙන් පුටාග ගුත්තිල වෙනනද පාඩමෙන් වීණානාදේ මිහිරියාව පැවති ආකාරය. මේ තොරතුරු ටික දාලා ආරම්භක ඡේදයක් හදන්න පුළුවන්ද කියලා බලන්න. උමේදට පුළුවන්ද කියන්න? පුළුවන්. ආ කියන්න ඕමේ දැන්. කෝටේ ගේ විසු. අයියෙන් කියන්න පුතේ ඇහෙන්නේ නැහැ මට.
කෝටේ යුගයේ විසූ විචක්ෂණ බුද්ධියෙන් ප්‍රකට වූ වැත්තෑවේ හිම සිංහල පද ශිල්පයේ විශිෂ්ටයක ලෙස සැලකිය හැකිය. උන්වහන්සේ විසින් ගුත්තිල කාව්‍යයට පළකරන ලද ගුත්තිල වර්ණනාද කාව්‍ය පන්තියෙන් තමාට තමා අමතක වන පරමද ම වීණා නාදයේ මිහිරි බව පැවසීමට කතුවරයා කාව්‍ය සංකල්පනා යොදාගත් ආකාර අපූර්ව පහත නිදසුන් මගින් මනෝට අර්ථකථනය කර ඇත. දැන් බලන්න එයා කිව්ව එක විචක්ෂණ බුද්ධිය කියලා ටිකක් බර වචනයක් දාලා තමයි එයා මේක කිව්වේ. මේකත් මගේ වැඩි මහ ලොකු කාලයක් ආපු දරුවෙක් නේ. මේ දවස් නේද සති 3ක් විතරද නේද මේ දරුවා? 3ක් 4ක්? ආ නේ සති 3ක් විතරයි. එතකොට මේක දැන් ඒක මේකට වඩා ටිකක් බර වචන දේවල් විචක්ෂණ බුද්ධියෙන් යුතු වැක්තෑවීමි වගේ ටිකක් අර බර වචන ටිකක් දාලා එයා හදලා තියෙන නිර්මාණය කරලා තියෙන එහෙම තමයි. මම වචන ටික දුන්නට පස්සේ බර වචන දැන් අපි මේ වගේ අපි ලපේ දූල පුතාට අවස්ථාව දෙන දූල පුතාලා තමයි හයාගෙන මම මේ කරන්නේ දරුවනේ මග පෙන්වීමක් විතරයි මෙතනින් එහාට හදනවා දැන් ඔන්න මම ඊළඟට දෙන්නේ අපේ ලක්ෂිකාදුවට ලක්ෂිකා නේද හරි බලමු අපි ලක්ෂිකාට දීලා ලක්ෂිකා කියන්න බලන්න මගින් කතුවරයා මනාව පැහැදිලි කරේ තිබව මොනාට විසඳ වේ කතා කතෝරයා මම පැහැදිලි කරා දැන් ඔන්න ලක්ෂිකා දැක්කට දැන් ඔයගොල්ලෝ ඇහෙනවා ඇති මේ අපේ ඔයගොල්ලන්ගේ ස්මාර්ට් ටැබේ ඔයගොල්ලන්ගේ යහළුවෝ ආරම්භක ඡේද ලියන විදිහ එතකොට මගේ දුවේ පුතේ ගොඩක් කලාවට මේ අපි මේ මහා ලොකු කාල සීමාවකද නෙමෙයි මේ සතියේතර දෙකකට කාලකින් තමයි මේ ආරම්භක ඡේද හදන්නේ දැන් මගෙන් ආයකක දරුවෙක් අහන සා ආරම්භක ඡේද මට පැහැදිලි මදි පොඩ්ඩක් කියලා දෙනවද කියලා මේ තොරතුරු ටික එකතු කරලා තමයි හදන්නේ ආරම්භක ඡේදයේ සැකසීම පිළිබඳවම වීඩියෝස් දෙකක් මං ගාව තියෙනවා YouTube එකේ ඒක බලන්න. කියන්නේ ගිය සතියේ අපේ ඩිව් සෙප්ටර් වැඩසටහනක් තියෙන ඊට කලින් ආරම්භක ඡේද හදන විදියකුත් තියෙනවා. හරි ඒ දෙක බලුවා මේක බයි දෙකක් හරි එකක් හරි බලලා එහෙම නැත්නම් නවය වසර ටිකත් එක බලලා ඔයාට පුළුවන් පුතේ ඒ වීඩියෝ එක බලුවම මේ පාඩමට සම්බන්ධ වෙන කෙලිම ඍජුව. ඒ කියන්නේ දැන් මේ පාඩම අද දවසේ බලන එක තියෙනවා අද දවසේ බලන පාඩමට අමතරව එදා පාඩමත් බලලා ඉවර වෙලා එදා පාඩමත් එක්කම මේකයි මේකයි දෙකම බලුවාන් පස්සේ ඔයාට මේක අවබෝධ කරගන්න පුළුවන් YouTube channel එක කියන්නේ මේ පත්‍ර දාන්න අමාරුයි right මං එම් පේනවනේ SUBAS සුබස සුබස කියලා ඉඩ තියෙන ස්පේස් එකක් තියෙන TV කියලා ගන්න සුබස TV සුබස TV කියන YouTube channel එකේ තියෙන ਵਿਚාර ගැන ඔක්කොම මගේ ඒතරක් නෙවෙයි තව තව දේවල් තියෙනවා ඔයගොල්ලන්ට අල්ල ගන්න ඕන දේවල් මේ ව්‍යාකරණ පාඩම් මෙහෙම දේසි ට්‍රික්ස් ටික තියෙනවා මං ගා right ඒක සුබස TV කියන එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපේ පාඩම් වල තියෙන ආරම්භක ඡේද හදන විදිය ඊළඟට රසාස්වාද ලියන විදිය රසාස්වාදයට කලින් කරන විදිය නේද අන්න ඒ වගේ අපි ගොඩාක් ඒවා ඒ කියන්නේ කතා කරලා තියෙන විශේෂයෙන්ම අපේ ළමයේ වසර දූල පුතාලට ගැලපෙන විදිය මින්දුලි සතර කම්මන්ත්‍රණේ ਵਿਚාරෙන් මම කියන්න අවස්ථාව දෙන්නම් පුතේ ඊළඟට ලෝචන කියන්න ලෝචන මයික් ඔන් කරා විචක්ෂණ බුද්ධියෙන් අනුන කාව්‍ය රචකයෙකු වූ වැත්තෑවේ හිමි කෝට්ටේ යුගයේ විසූ ඉතා විශිෂ්ට රචකයෙකු වේ. උන්වහන්සේ විසින් රචිත ගුත්තිල ජාතකයේ ඇසුරින් ලියවුණු ගුත්තිල කාව්‍යයෙන් උපුටාගත් ගුත්තිල වෙනනාද පාඩමින් වීණානාදයේ මෙහිරියාව පැවති ආකාරයෙන් මොනවට ගම්‍යමාන වේ. ඊළඟට කවුද අහනස කරලියට යන වචනේ තේරම කරලිය කියන්නේ වේදිකාව කියන්නේ. හොඳේ කරලිය කියන්නේ වේදිකා. රයිට් ලෝචන මයික් එක ඔන් කරන්න. ඔව්. ඔන්න නැද්ද? රයිට්. මේ කො ලෝචන හරි. දැන් ලෝචන අපිට දැන් අන්න අපි ලියන්නේ ලෝචන කියන්නේ අපේ ඕගලගේ නම වසරද දරුවේ. ලෝචන ਵਿਚාරයක් ලියනකොට අපි මොනවද භාවිතා කරන්න ඕනේ කොටස් ටික. කොහොමද අපි ਵਿਚාරයක් ලියන්නේ? පළවෙනි අත්දැකීම මොකද්ද? අර ඊට පස්සේ දැන් අපි ලියන්නේ 10 වසරේ පස්වෙනි පාඩම. හොඳේ 10 වසරේ පස්වෙනි පාඩම දැන් ඔන්න අපි පටන් අරගත්ත ගිය සතියේ ලියන්න 10 වසරේ පස්වෙනි පාඩමේ ਵਿਚාර ලියන්න පටන් ගත්ත පන්ති කාමරය ඇති. මොනි සිරිපා සිමෙමිටි. එතකොට ලෝචන කියන්න බලන්න පළවෙනි එකේදී අපිට තිබ්බ අභියෝගය මොකද්ද සහ ඊළඟට අපිට තියෙන දැනුච්ච දේ මොකද්ද කියලා ඔයාලට කියන්න පුළුවන්. පළවෙනි ආරම්භක ඡේදලියේ ਵਿਚාර ලියනකොට අපිට ඇතිවෙච්ච ගැටලු මොනවද කියලා කියන්න.
දැන් අපි පළවෙනි විචාරණ ලියනකොට මොනවද ඇති වෙච්ච ගැටලුව අපිට අපිට ඉස්ලාම ඒ කියන්නේ සර් දීපු වචන වලින් ලොකු දවුවක් ලැබුණා ඊට පස්සේ අපිට ඉස්ලාම කාව්‍ය ආරම්භක ඡේදය කියන්නේ හරියට ගලප ගන්න ඕන ඔව් ඉස්ලාම මේ ලැබුණ අභියෝගයක් ඊට පස්සේ උදාහරණ ටික උදාහරණ ටික මාක් කරගෙන විචාර ප්‍රශ්නෙට අදාළ ඊට පස්සේ ඒකෙන් තමයි ඊළඟ ඡේද ටික හදාගෙන ඊළඟ පෙළ ටික හදාගන්න දැන් ඔන්න ඔය ලෝචන පුතා මම කැමරාව ඔන් කරාම දැකපු දරුවෙක් ලෝචන කියන්නේ දැන් මම දන්නේ අපේ කොහෙද කිඳ මන්ද කියලා නමුත් අපිට අභියෝගයක් වුණා ඇත්තටම කණ්ඩායමක් විදිහට මගේ 9 වසරේ දුර්ලභ පුතාලා හැමෝම එකයි ඈ ඒක කොම ටික අපි ප්‍රශ්න අහගෙන දඟලගෙන එකම ප්‍රශ්න දෙපාර තුන් පාර අපිට කරන්න උනා හරි අමාරුයි මේ ආරම්භය හැබැයි පුතේ මේක හදාගත්තට පස්සේ දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙම කරනකොට ටක් ගාලා මට ලියන්න පුළුවන් මම මින්දුනීට මින්දුලි නේද මින්දුලිට මම අවස්ථාව දෙනවා අපි බලමු මින්දුලි හරියට කියයිද කියලා ඉවර වෙලා මින්දුලි දිසානායක නේද රයිට් කියන්න බලන්න මයිකෝන් සතර කන්නුනේ ඒක ඉසලිව්වේ කියන්නද හා කියන්න හතරවන පරාක්‍රමබාහු රජු රජ දවස රචිත ජාතක කතා 547කින් සමන්විත වූ 550 ජාතක කතා පොත සාහිත්‍ය තුල ඇති මාණික්කයක් බදුය මෙහි ජාතක කතා 547ක් ඇතත් එය ආසන්න 10ට වටයා 550 ජාතක පොත යනුවෙන් නම් තබා ඇත වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයාගේ අනුග්‍රහකත්වයෙන් රචනා කරන ලද 550 ජාතක කතා පොතේ එන අලංකෘත මහා දීර්ඝතම ජාතක කතා වන්නේ උමග්ගේ ජාතකයයි 10-11 ශ්‍රේණි සාහිත්‍ය සංග්‍රහය එන සතරකන් මන්ත්‍රණය එන් උපුටා ගන්නා ලද්දකි රයිට් ඔය 10-11 ශ්‍රේණියේ එන කියන කොටස නැතුව අනිත් ටික ඔක්කොම හරියටම හරි පුතේ 10-11 ශ්‍රේණිය කියලා අපි පළපතර විචාර ලියනකොට ඒක ගන්න ඕනේ නැහැ අහිම ගන්නවා රසස්වාද ලියනකොට විචාර ලියනකොට ඕනේ නැහැ. දැන් ඊළඟට මම ඔයාට කියලා දෙන්න හදන දැන් ඔන්න ආරම්භක ඡේදයේ අද දවසේ මම කියලා දෙන්න හදන්නේ මයි පුතේ රසාස්වාදයක් සහ විචාරයක් අතර තියෙන වෙනස මොකක්ද කියලා. ඒක තමයි ඊළඟට අපි කරන්න ඕනේ. රයිට්? රසාස්වාදය සහ විචාරය අතර තියෙන වෙනස තමයි මම ඊළඟට කතා කරන්නේ. රසාස්වාදයයි විචාරයයි අතර තියෙන වෙනස. මොකද ගොඩක් ළමයි රසාස්වාදේ විචාරේ පටල ගන්න. මේක ඕගොල්ලෝ විතරක් නෙවෙයි පුතේ. ඕගොල්ලෝ විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි ස්කෝල් ටීචර්ස්ලා පටල ගන්න. ටීචර්ස්ලා පටල ගන්නවා කියලා කියන්නේ ටීචර්ස්ලා සමහර වෙලාවට මම ගියසතියත් ඔය කතාවක පොත් වලින් කොහෙන් හරි අපි හොයාගත්ත පොත් විස්තරයක් අරගෙන ඒකම ලියන්න කියලා වෙලාව ඔයගොල්ලන්ට බලපෑම් ඉල්ල කරනවා මම ලියන එක වැරදි කියලා මම කියන්නේ නැහැ මම ලියන එක හරි කියලා මම කියන්නේත් නැහැ ඒ කියන්නේ මම දෙන්නේ පුතේ මූලික අදහසක් විතරයි ඔයාට රයිට් මම දෙන්නේ ඔයාට මූලික අදහසක් විතරයි එතකොට දැන් ඔයා ගාව තියෙන්න ඕනේ මේ වැඩේ කරගෙන ඉස්සරහට යනවා නම් අංක 1 තමයි ඔයා ගාව CR පොත් තියෙන්න පොඩි පොත්තර ලියන්න එපා පුතේ පට්ට බොරුවක් වෙන්න CR පොත් තියෙන නැත්නම් බෑ අනිත් එක තමයි ඔයා අපේ එඩියෝ පබ් එකට ගිහිල්ලා ඉවර වෙලා 10 වසරස් 11 10 11 සිංහල සාහිත්‍ය රසාස්වාද පොත ඩවුන්ලෝඩ් කරලා තියාගන්න පුළුවන් නම් පළවෙනි පිටු සතර කම්මන්ත්‍රණේ මේ වගේ පාඩම් ටිකේ ගොත්තිල කාවෙ මේ ඒකේ අපිට දාන්න පුළුවන් පුතේ ඒක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න මොකද අපිට ඒකෙන් කොටස් ගන්න තියෙනවා කතා කරන්න අපේ පාඩම් මේකියත් එක්ක ලන මගෙන් අහනවා දරුවේ කවුද මොකක්ද අහන්නේ මින්දුනි අහනස ආරම්භක ඡේද ප්‍රතිභාපූර්ණ කියන වචනේ ළඟට ඒ වගේ වචනයක් දාන්න පුළුවන් ප්‍රතිභාවපූර්ණ එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධිය නයිපුණ්‍ය හැකියාව අන්න ඒ වගේ තියෙනවා වචන අපි ඒවා දාන්න පුළුවන් අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම් අපිට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් ඒ කියන්නේ පාඩම්ෙ මොනවා හරි අමාරු තැනක් තිබ්බොත් එහෙම හරි ඔන්න ඒ කොටස් ටික තමයි මම පුතේ ඊළඟට මම ඔයාලට කියලා දුන්නේ ඔන්න ඊළඟට මම යනවා රසාස්වාදී ਵਿਚාරය අතර වෙනස ගැන කතා කරන්න. එහෙනම් අපේ ඊළඟ මාතෘකාව දැන් ඔන්න අපි ਵਿਚාරක ආරම්භක ඡේද සැකසීම දැන් පුළුවන් ඕගොල්ලොන්ට. මෙතෙන්ට එන්න නම් අර කලින් වීඩියෝ එක බලා ගන්න ඕනේ netmini. එතකොට ඔයාට කලින් වීඩියෝ එක බලුවා නම් අපිට ආපහු මෙතෙන්ට එන්න පුළුවන් වේවි කියලා මම හිතන netmini නේ දාලා තියෙන්නේ. රයිට්. ගොඩක් කල්ද පන්තිය පටන් ගන්න නැහැ පුතේ දවස් තුනයි. හරි. එතකොට සමහර ළමයි දැන් එකත් ප්‍රශ්නයක් දැක්කද සමහර ළමයි හැමස ගොඩක් කල්ද පන්ති පටන් ගන්න ඇයි මේ කරන පාඩම් දැකගම හිතනවා අම්මෝ අපි මාස ගාණක් කියලා නෑ නෑ දවස් 3යි net minute මොකද්ද ඕනේ ප්‍රශ්නේ කියලා කියන්නේ net minute දැන් ඔයා මට දාන මැසේජ් ගොඩක් මොකද්ද කියලා දෙන්න ඕනේ කියන්නේ
කියන්න පුතේ කියන්න සර් කියලා දෙනවා මොකද මේක ඔයගොල්ලෝගේ අවස්ථා වීඩියෝ පන්තියක් නෙමෙයිනේ ළමයින්ට වරදින එක තමයි නයිෆෝන් එක කියලා කියන්නේ නිර්මාණය කිරීමේ හැකියාව ඒ වචන ටික අපි දැම්මම එන්න ඕනේ හැ එදා දුන්න වචන ටික පුතේ වීඩියෝ එකේ බලන්න පුළුවන් ප්‍රතිභාව පූර්ණයි විචක්ෂණ බුද්ධියයි ඒ වචන දෙක ඕනනම් ලියලා තියාගන්න ප්‍රතිභාව පූර්ණ සහ විචක්ෂණ බුද්ධිය තමයි එදා දුන්න වචන ඒ කියන්නේ මුලට ගන්න වචන විචක්ෂණ බුද්ධියෙන් යුතු වැත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේ ඉසොලේක තියෙන්නේ එහෙම නැත්නම් ප්‍රතිභාව පූර්ණ ලේකකෙකු වැත්තෑවේ හිමියන් කෝට්ටේ යුගයේ විශේෂ ලේකකයි ආරම්භක ඡේද ලියලා ඉවරයි ඒක කියන්න දෙන්න මම දෙන්නම් කියන්නකෝ අපේ පොඩේට මම ඊළඟ පාර අහුණාම දෙන්නම් ඒ chance එකක් හොඳයි ඒ ඔයගොල්ලෝ ගොඩක් හොඳයි එහෙම තමයි ඉන්න ඕනේ 9 වසරේ දොඩ පුතාලු නැව 10 වසරට අපි හදාගෙන යන්න ඕනේ ස්කෝලේ ගිය ගමන් නැත්තම් ඔය ඉන්න ළමයි ටිකත් එක්ක අපි හිර වෙනවා මම දැකලා තියෙනවා එහෙම වෙනවා එහෙනම් අපි ඊළඟට කතා කරමු රසාස්වාදයේ සහ ਵਿਚාරය අතර වෙනස මොකක්ද කියලා ඔයා ඔන්නන්න ඔය මාතෘකාවක් දාගන්න රසාස්වාදයේ සහ ਵਿਚාරය අතර වෙනස රසාස්වාදයේ සහ ਵਿਚාරය අතර වෙනස ඔන්න ගොඩක් ළමයින්ට දැන් මේක රසාස්වාදි කියන ගන්නත් පුළුවන් ਵਿਚාරය කියන ගන්නත් පුළුවන් හොඳයි මම කියන්න අවස්ථාව දෙන්නම් මගේ දූල පුතාලට මේක තෝරලා දෙන්නම් අපේ ගොඩාක් දූල පුතාල බලන් ඉන්න නිසා අපේ කාලය ඉක්මනින් යන නිසා හොඳයි මම මේකට එන්නම් එක පාටම ඊට පස්සේ මම අවස්ථාව දෙනවා දැන් මේක පුරුදු වෙන්න පුළුවන් ඔන්න බ්‍රහස්පතින් දවසේ වෙනකොට ලෑස්ති කරගන්න පුළුවන් ඇහෙට අපේ අනිත් මගේ පන්තිය දූල පුතාල ලෑස්ති වෙන්න මුනිසිරිපාසිමින් ඉන්නේ 10 වසරේ පස්සේ පාඩමේ ਵਿਚාරලේ සම්පූර්ණ ਵਿਚාර ඉවර කරන මුනිසිරිපා පාඩම ඊළඟට තමයි මම සතර කම්මන්තනේ 10 වසරේ පාඩමට එන්නේ මම ඒක ඊළඟ මාසේ නෙමෙයි ඊළඟ මාසේ මුල වෙනකොට සතර කම්මන්තනේ පාඩම පටන් ගන්නවා 10 වසරේ නම් මේ පන්තිය 10 වසරේ පාඩම් පටන් ගන්නවා නම් මේ වසරේ පාඩම් ටික පැත්තකට දානවා ඒක වැඩක් නෑ බොරු වැඩක් නම් මේ පාඩම් ටික කරලා වැඩක් නෑ මේ දැන් 9 වසරේ අන්තිම වෙනකොට මොන සිලබස් තේරුමක් නෑ මම හැමදෙස්සම කියන්නේ ඒකනේ අපිට ඕන දේ 9ට වඩා ආත්පසින්ම වෙනස් 10 වසරේ තියෙන ඔක්කොම වෙනස් වෙලා තියෙනවා ප්‍රායෝගික ලේඛන වලින් වෙනස් වෙනවා විචාර වලින් වෙනස් වෙනවා රචනා වලින් වෙනස් වෙනවා සාරාංශකන්නේ වෙනස් වෙනවා එහෙනම් අපි 9 පොත බොරුවට කරලා වැඩක් නෑ පුතේ තේරුමක් නෑ අපි අවශ්‍ය දේ හරියට කරමු මම මොනිසිරිපාසිමි මින්නේ එකේම පාඩමේ තියෙන කවියක් මම ගන්නවා ඔයගොල්ලෝ අහලා තියෙන කවියක් නිසා තමයි මම මේක ගන්නේ ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙත්තොත් පුත්ත නුඹ වේ මේක මම පොඩි හැඳින්වීමක් කරන්න ඕගොල්ලන්ට ਵਿਚාරය ඉතුරු ටික පස්සේද ලියන්නේ සර්. ඔව්. දැන් මම මේ මැද ਵਿਚාරයක් ලිය රසාස්වාදයේ ਵਿਚාරය අතර වෙනස කියලා දෙන්න. ඊට පස්සේ තමයි පුතේ මම ਵਿਚාරට යන්නේ අපි ලියන්න. හොඳේ? right. මේ කවිය එස් මහින්ද හාමුදුරුවෝ කියපු එකක්. ජාතියේ රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතනු බැවේ දැන් අහන අපේ ළමයි 10 වසරේ පාඩම්ද සර් ඔය කරන්නේ ඒක 10 වසරේ පස්සේ පාඩම එතකොට 10 වසරේ පස්සේ පාඩමේ කවියක් ඒ උනාට මම මේක අරගත්තේ ඕගොල්ලන්ට කියලා දෙන්න රසාස්වාදයේ සහ ਵਿਚාර අතර වෙනස කියලා දෙන්න දැන් ආයි තව අපේ මේක අහනවා මේ සර් 10 වසරේ කවි පාඩම් කරන්න ඕනේ ඔව් කවි 34ක් තියෙනවා බුද්ධිලකා ඔයා ඩවුන්ලෝඩ් කරගත්තොත් පාඩම් කරන්න මම පාඩම් කරන විදිහත් ඕනනම් ඔයාලට කියලා දෙන්නම් හොඳේ පාඩම් කරන්න ඕනනම් දැන්ටම නිකන් ඉඳ ගමන් සින්දු කියන්න පුළුවන් නේ ඔයාලට පුළුවන් සින්දු කියන්නේ ආයි සින්දු කියලා දැන් ඔයාලා දකින්නද මම මේක දාන්න කලින් මුලින්ම දැම්මම මණිකේ මගේ හිතේ කියලා සින්දුවට අපේ දූල පුදෙන්නේ 6 වසරේ මේ නිපාත කියයි පුතේ කියලා සින්දුවක් හදලා දුන්නේ ඒක නිපාත ටික තියෙන ඒක අතරමැද ඇර රැප් එක වගේ කියන එකේ නාමපද වර්ගීකරණය සම්පූර්ණයෙන්ම කව වෙන්නේ පළමුව නාම නාමයේ ඉන්න එකක් ජාති නම් වෙස හදලා දුන්න සින්දුව එතකොට අපේ 10 වසරේ පොත සම්පූර්ණ සින්දු පොතක් කරලා ඉවරයි සර් එතකොට අපි ඔක්කොම පාඩම් කරන්නේ සින්දු කවිටි කියලේ පාඩම් හිටියා. රයිට්. දැන් අපි කතා කරලම ඉස්සලා මම පන්ති වලට සම්බන්ධ වෙන ඔක්කොම විස්තර ටික අන්තිමට කියන්නම් පුතේ. මට විනාඩියක් දෙන්න. අපි ඉස්සලා පාඩම ඉගෙන ගමු. එක පාඩම නිගමනය කරන්න එපා ගුරුවරුන්. තේරුණාද? සමහරවිට එක දවසක් ගිහලා එන බලනවා ආ රයිට් හරි හොඳයි සර් උගන්වනවා. අපි අනවයි පන්තිට කියලා එහෙම
කරන්නේපා බලන්න ගුරුවරයා ගාව තියෙන දක්ෂතාවය ගුරුවරයාගේ මේ තියෙන හැකියාව මොකද්ද සහ අනිත් එක ඒ ගුරුවරයාගෙන් ඔයාට දෙයක් තේරෙනවද කියලා ඒක බලන්න ඕනේ පුතේ බලන්න නැතුව ඔබල ගුරුවරයා තීරණය කරලා අන්තිමට වෙන්නේ මොකක්ද අද පස්සේ හොඳ ගුරුවරයෙක් හම්බ වෙනකොට මට දැක මම දැකලා තියෙන දෙයක් අත්දැකීමේ කියන දෙයක් මේක අම්මලා කියන අනේ සර් අපිට කලින් හම්බුන්නේ අනන්තවත් කියන ඒ මොකද හේතුව අර වගේ පුංචි තැනකදී ඒක කොමන් තැනකදී ඕගොල්ලෝ ඇතරදී වෙනස් වෙනවා ට්‍රැක් එකේ ඉතින් ඒක නිසා මේ ඉස්සෙල්ලාම අපි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න බලමු උත්සාහ කරමු ගණගෙන ගුරුවරයෙක්ගෙන් වැඩ කරගන්න පුළුවන් කියලා තේරෙනවා නම් විතරක් ඕගොල්ලෝ සිංහල පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳේ හරි සර් අපි පොත හොයාගත්තා ඒත් මට ඒවා පාඩම් වෙන්නේ නැහැ නේද ක්‍රමයක් කියලා දෙන්න කියලා මින්දුලි කියලා මට විනාඩියක් දෙන්න මම කියලා දෙනවා මේක කියලා ඉවර වෙච්ච එක හරි බලන්නක මම කියලා දුන්නම ඔයාලට පාඩම් හිටියද නැද්ද කියලා ඉවර වෙලා හොඳේ මම පොරොන්දු වෙනවා මින්දුලි ඔයාලට පාඩම් කරන්න පුළුවන් කියලා අපි කතා කරමු ජාතිය රන් විමනක් වේ එහෙම කියලා දෙනවා නම් කොච්චර දේවල් කියනද ඔයගොල්ලෝ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලවේ සමත්ත්වතුත් පුතුනුම වේ පුතේ මේකේ තියෙනවා කාව්‍ය අලංකාර කියලා කොටසක් මොකද්ද මේ කාව්‍ය අලංකාර කියලා කියන්නේ ආ මිනි දුල්නේ සෝරි ඈ හරි කාව්‍ය අලංකාර කියන්නේ මොනවද කියලා කියලා දන්නවද ඔයගොල්ලෝ නැහැ කවිවල තියෙනවා උපමා එහෙම නැත්නම් උපමා අලංකාර තියෙනවා රූපක අලංකාර තියෙනවා අතිශයෝක්තිය තියෙනවා ඔන්න ඒ වගේ වාක් ගණනාවක් තියෙනවා මගේ දුවේ පුතේ තේරුණාද උපමා අලංකාර රූපක අලංකාර දැන් මෙතනදී අපිට මේකේ තියෙන අනුප්‍රාස එලිසමේ ඔය වගේ ඔක්කොම තියෙන මෙතන තියෙන කාව්‍ය අලංකාර දෙකක් අපි අඳුනගමු මේ විශේෂයෙන්ම අපේ හෙට පන්තියටත් මේක වැදගත් වෙනවා පුතේ ඈ මෙතන කියනවා ජාතිය රන් විමනක් වේ ජාතිය රන් විමනක් කියලා මෙන් සේ වැනි වාගේ කියන උපමා වාචී නිපාත නැහැ. ජාතිය රත්තරන් විමානයක් වගේ කියලා කියන්නේ නැහැ. සමාන කරන්නේ නැහැ කාට. ජාතිය රත්තරන් විමානයක් අර්ථය එක එල්ල කියන්නේ. අන්නේම අර්ථය එක එල්ල කියන ඒවට අපි කියනවා රූපක අලංකාර කියලා. රූපක. ආගම මිනි පහන. එතකොට දැන් අපි ਵਿਚාරයක් ලියන්නයි රසාස්වාදයක් ලියන්නයි අතර වෙනස අඳුන ගැනීම තමයි මම කරන්නේ. ඉස්සෙල්ලම මේ කවිය ලියා ගන්න දරුවෝ ටික ලියලා අනුමාත්‍රකාව තමයි ਵਿਚාරය කියන්නේ. කියන්නේ ਵਿਚාරය කියලා අනුමාත්‍රකාවක් ගැත්තා. මේ කවිය ਵਿਚාරය කරන්න තමයි මම හදන්නේ. රසාස්වාද සහ ਵਿਚාර අතර වෙනස කියලා දෙන්න දැන් හදන්නේ අද. හරියට. ඔක්කොම. මුල හිටපු නැති හැම දරුවෙක්ම ලියා ගන්න මේ කවියම හිටපු නැති ළමයි ටික. හොඳේ ලක්ෂිකද? ඔයාලි හිටියේ නැත්තම් ලියන්න. ඔබ දන්නව නම් ඕන්නේ නැහැ. අවුලක් නැහැ. කවිය ලියා ගන්න ලියලා ඉවරලා ਵਿਚාර කියලා අනුමාත්‍රකාවක් දාගන්න. අපි ඔය ගැන පන්ති කාමරවල කතා කරනවා නේද පුතේ අපි අනිත් දරුවෝ ටික කොහොමද ඉස්සරහට එන්නේ කියලා අපි කරපු වැඩ ටිකත් එක්ක බලනකොට පරිම ට්‍රයි කරනවා මම ඕගොල්ලන්ව මගේ මේ කරන ක්‍රමවේදෙත් එක්ක વિચાર ලියවන විදිහට හදලා ගන්න තම දරුවෙක් මේකට උනන්දු වුණත් අපිට කරන්න පුළුවන් මොකද සිංහල වලට සාමාර්ථයක් නැත්නම් සාමාන්‍ය පෙළ විභාගෙම ෆේල් නා එතන මතක තියාගන්න සිංහල ෆේල් වුණොත් අනිත් සබ්ජෙක්ට් වලට ඒ ගත්තට වැඩක් නැහැ ෆේල්. ඔතනට ඔළුවේ තියාගන්න සිංහල වල සාමාර්ථය ඕනේ. රාජ්‍ය අංශ රැකියාවලදී සිංහල සම්මාන සාමාර්ථ අත්‍යවශ්‍යයි. වා රජයේ රැකියාව කරන බලාපොරොත්තු වෙනවා නම් සිංහල වලට සම්මාන සාමාර්ථ ඕනිමයි. එහෙම නැත්තම් බෑ. ඒ කියන්නේ සරලවම කියනවා නම් ලකුණු 200න් අපි ලකුණු 120ත් 130ත් අතරට යන්න ඕනේ. සර් 10 වසර ගෲප් එකට ඇඩ් වෙන්න එපා 9 වසරකට ඇඩ්ලා ඉන්න පුතේ තාම උගන්නන්නේ 9 පන්තිය තමයි මේ 10 පන්තිය නෙමෙයි ඈ තාම 9 වසරේ අපි උගන්නන්නේ 10 වසර උනා 10 වසර වගේ තමයි තියෙන්නේ 9 තමයි උගන්නන්නේ YouTube channel එක සුබස්ස ඉලක් තිර සීවිත මේ සුබස්ස TV සමහර ඡේද ඕන ਵਿਚාරයකට දාන්න පුළුවන් ඒ වගේම කියන්නකොස එහෙම තමයි කියලා දෙන්නේ පුතේ මම කියලා දුන්නේ ඒව තමයි බින්දු අපි ඒවලි ගොඩක් ඒවා කතා කරලා කියනවා මේ වෙනකොට හොඳේ හරි මම කියලා දෙන්නම් ගෲප් එකට ඇඩ් වෙන්නේදී මම කිව්වේ එක චුට්ටක් කොහොමද විසන් ඉන්නේ කියලා හෙට අපි ලියනවා વિચાર හ්
හෙට අපි ලියනවා කියලා කියන හෙට ලියන්නේ මේ මේ මුනිසිපාලයේ සම්පූර්ණ විචාරයක් ලියන්න අපි හෙට පාර්ලිමන්ට් යන්න සිංහල වල දැන් ඉන්න කට්ටිය නම් ඉතින් සිංහල නෙමෙයි මුකුත්ම බෑනේ පුතේ නේද පාර්ලිමන්ට් යන්න නම් ඉතින් ඕනේ නැනේ අටවසර පාස් වුණත් ඇති මම හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ අටවසර පාස්වත් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න අපි කොච්චර නූගත් වෙන්න ඕනද කියලා හිතන්න කොනේ ඉතින් ඒක නිසා අපි ගාව තියෙන ලොකුම වස්තුව තමයි උගත්කම ඕගොල්ලෝ හරි මේ රට හදා ගන්න නම් ඒක තමයි මේ අපි වීගන් එකේ තරම නේද අපිටත් ඉල්ලි ඉන්දියාව කියලා අපිත් පැත්තකට එලා හිටියා නම් කටවහගෙන එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ නිව් සෙට් එක ඇත්තටම මේ ඔන්ලයින් දක්ෂලාවෙන් මේ කරගෙන යන්නේ පුතේ දැන් ඔයගොල්ලෝ පේරවති ළමයි ඔක්කොම එකතු වෙලා ඉගෙන ගන්න හරි ප්‍රතිලාභයක් එනවා නම් මේකෙන් එන්නේ 100% 10.1% අනේ නැකන් අපි කතා කරලා ඉවර වෙලා ඊපස්සේ ටීවී කියන එක තමයි මාගේ බලන්න පුතේ මම අපේ වීඩියෝස් ටික තියෙනවා ඒක හොඳේ ඊපස්සේ ටීවී කියන්නේ රයිට් තමක් නෑ එන්න එන්න පුතේ ප්‍රශ්නයක් නෑ හයි ජාතිය රන් විමනක් වේ ආද ඇඩ් වෙනවා නම් ඇඩ් වෙන්න පුළුවන් වටාර මේ නම්බර එකට කතා කරලා මම දෙන්නම් විස්තර ටික ආගම මිනි පහනක් වේ ඒ රක ගන්නට මෙලවේ සමත්ත්වයට පුත නුඹවේ රයිට් දැන් මට මේක ඕන නම් ඕගලන්ට පුළුවන් හංගර තමයි වසර පාඩම් ටික විතරක් කරලා නේද මේ එහෙම කල්ලි වරලා ඕගලන්ට ගන්නන්න තිබුණා නමුත් මට ඒක හර්ත සාක්ෂිට අනු ගුරුවරයෙක් විදිහට කරන්න බෑ මම දන්නවනේ මේක මෙතනදී ළමයි ටික හිර වෙනවා කියලා ඕගලෝ හිර වෙන තැනක් එනවා අවසාන 10 වසරදී ඒක නිසා අනිවාර්යයෙන්ම මගේ දොළ පුතාලා මේක පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හරි. හොඳයි අපි කතා කරමු. ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ කියන එක ගන්න. රයිට්. දැන් මේකේ තියෙන කාව්‍ය අලංකාර ටික තමයි මම ගන්නෙ. පොඩ්ඩක් කියන සංස්කෘතිය මම කතා කරන්නේ ඈ. පල් ලියා ගන්න ਵਿਚාරය. මම දැන් ਵਿਚාරය කියලා දෙනවා. යාට ඔය ਵਿਚාර ලියන්න ඊට පස්සේ අපි ਵਿਚාරයේ රසාස්වාදය අතර තේරුම හොයමු ඈ. ලියා ගන්න ਵਿਚාරය කියන එක යටතේ මෙන්න මේ විදිහට මේක දින හොඳම ටික තමයි මේ વિચારලින්න රහස් ටික ඈ ඒක ඉගෙන ගත්තම තමයි මරට මරු වෙන්නේ යාට ජාතිය රත්තරන් විමානයක් බවත් ඊයගෙන વિચારය ජාතිය රත්තරන් විමානයක් බවත් ජාතිය රත්තරන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් ජාතිය රත්තරන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් ජාතිය රත්තරන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් ජාතිය රත්තරන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් එක සිම්පල් අකුර වලින් ගහලා බලන්න එතකොට හරියනවා සංස්කෘතිය ජාතිය රත්තරන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් प्रकाश में रूपक अलंकार मगिन प्रकाश करने काव्या रूपक अलंकार मगिन प्रकाश करने काव्या जाति रत्तरंग विमानयक भवत आगम मेनिकुलिंग सैदु पहनक भवत रूपक अलंकार मगिन प्रकाश करने काव्या ए रखगिनी में वगकी එය රැකගැනීමේ වගකීම දරුවා සතු ඇති බව ප්‍රකාශ කරයි දරුවා සතු ඇති බව ප්‍රකාශ කරයි ඊළඟට මම කතා කරන්නේ රස ආස්වාදය ගැන මම ওই ਵਿਚාරය කෙටියෙන් කියලා දුන්නේ ඊළඟට මම කතා කරන්නේ රස ආස්වාදය ඔය වගේම යන්නේ එකක් ඌට වඩා පොඩ්ඩක් වෙනස් විදියට තමයි මේ රස ආස්වාදය යන්නේ සිංහලේ නෙමෙයි කොල්ල ගන්න ඉංග්‍රීසියෙන් සිම්බල් ලකුරු වලින් කියලා කිව්වේ මම ඈ රයිට් ප්‍රකාශ කරන්නේ එතකොට ඔය මේ ඔය ඊළඟට මම කියලා දෙන්න හදන්නේ රස ආස්වාදය ගැන මේ රස ආස්වාදය පිට මේ වගේම යන්නේ එකක් ඒක චුට්ටක් වෙනස් වෙනවා රූප කලංකාර වලින් ප්‍රකාශ කරන කවියා ඒ රැකගැනීමේ වගකීම දරුවා තුල ඇති බව ප්‍රකාශ කරන ඒ රැකගැනීමේ වගකීම දරුවා තුළ ඇති බව ප්‍රකාශ කරනවා. එතකොට ඒකට අපි අනවශ්‍ය අනවශ්‍ය අවශ්‍ය අර සාහිත්‍ය වචන ටික එල්ලන්න ඕනේ. එල්ලන්න කලින් ඕක තමයි අමු අමුවේ ਵਿਚාරය තේරුම්. ඊට පස්සේ තමයි මම රස ආස්වාද කියලා දෙන්නේ. ආයි කියන්නකෝ. ආයි කියන්න පුළුවන්. ජාතිය රන් විමානයක් බවත් ආගම මැණික් වලින් සෑදූ පහනක් බවත් ප්‍රකාශ කරන කවියා. ඒ රැකගැනීමේ වගකීම දරුවා සතු ඇති බව ප්‍රකාශ කරනවා.
बृहस्पति लोचन मंगेट प्रश्न वाट्सअप मेसेज नंबर सामान मम उत्तर मट अद उत्तर दिखाई मे दुराने वाट्सअप मेसेज मे दुराने वाट्सअप मेसेज वाट्सअप नंबर हेतु मंगाई स्कूल सामंत्रण करना तरह वारे बलपैया संबंध